අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල අයහපත් කාලගුණයේ හේතුවෙන් කඩුගන්නව මාර්ගය තවතුරටත් වසා දැමේ අයවැයට සහය දෙනවාද තීරණය මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනුතුරුව අකණ්ඩව දෙවන දිනටත් කොවිඩ් ආසාදිතීන් 700 සීමාව ඉක්මවයි මරණ 22ක් නිවිස්ගතව ප්‍රතිකාර ලැබුණු කොවිඩ් රෝගීන් ඉහළ යාම කණගාටුවක් පසු කොවිඩ් රෝගී තත්ත්වයන් ගැන අවධානයෙන් සිටින්න විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන කියයි ප්‍රථමයෙන් අවධානය ක්‍රීඩා පුවතක් වෙත දෙදහස් විසියක ලෝක කුසලාන පන්දු වර විස්ස ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගය අද පැවැත්වෙනවා. ඒ ප්‍රබල ඕස්ට්‍රේලියාව සහ නව සීලන්තය අතරයි. අවසන් මහා තරගයේ උණුසුම් තොරතුරු සජීවව ඔබ වෙත ගෙන එන්නේ මෙවර නිල විකාශක ලෙස කටයුතු කරන සියත අප නාලිකාවයි. මෙවර පන්දු වර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දෙස ලෝකයේ ක්‍රිකට් ප්‍රේක්ෂකින්ගේ දැඩි අවධානයක් යොමු වූ සුවිශේෂී කරුණක් පිළිබඳව වාර්තා වනවා. ඒ අවසන් තරගයේදී එකට ගැටෙන ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත කණ්ඩායම් දෙකේ පාසල් මිතුරන් දෙදෙනෙකු සිටීමයි. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මාකස් ස්ටොනිස් සහ නවසීලන්ත කණ්ඩායමේ ඩැරල් මිචෙල් එම මිතුරන් දෙදෙනායි. දීර්ඝකාලීන මිතුරන් වන මොවුන් දෙදෙනා 2009 දී එකම කණ්ඩායමක ක්‍රීඩකින් ලෙස කැපී පෙනෙන දක්ෂතා දක්වා තිබෙනවා. ඩැරල් මිචෙල් බටහිර ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19 පහළ කණ්ඩායමේද සමාජිකයෙක්. රග්බි ක්‍රීඩකයෙකු වන ඔහුගේ පියාට නවසීලන්තයේ රග්බි කණ්ඩායමක පුහුණුකරු දුරයක් හිමිවීමත් සමග ඩැරල් මිචෙල් පසුව නවසීලන්තයට ගොස් තිබෙනවා. අවසන් මහා තරගයට පිවිසීමේදී පාකිස්තානයේ පරාජය කිරීමට ඕස්ට්‍රේලියාවේ මාකස් ස්ටොනිස්ගේ සහ එංගලන්තයේ පරාජය කිරීමට නවසීලන්තයේ ඩැරල් මිචෙල්ගේ දක්ෂ ප්‍රතිහරණය ඉවහල් වුණා. ඒ අනුව මෙම මිතුරන් දෙදෙනා ප්‍රතිවාදීන් ලෙස එකම කුසලානයක් වෙනුවෙන් අද තරග බිමට පිවිසීමට නියමිතයි. නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අවසන් මහා තරගයේ උණුසුම අද සවස 6:30 සිට ඔබ වෙත ගෙනීමට මෙවර නිල විකාශක ලෙස කටයුතු කරන සියත අප සූදානම්. දැන් දේශීය පුවත්. දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර පවතින අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් කඩුගන්නාව මාර්ගය තවදුරටත් වසා තැබීමට පියවර ගෙන තිබෙනවා. සබරගමුව වයඹ මධ්‍යම උතුර සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කෙත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ශිරෝමණී ජයවර්ධන මහත්මිය ප්‍රකාශ කළා. තවද කංකසන්තුරේ සිට මන්නාරම කොළඹ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවීමේ හැකියාවද පවතිනවා. මේ අතර නායෑමේ අවදානමක් පෙන්නුම් කළ කොළඹ මහනුවර මාර්ගයේ පහල කඩුගන්නාව ප්‍රදේශයේ ඉහළ කොටසේ දුම්රිය මාර්ගයට ආසන්න ප්‍රදේශයේ නායෑම් තත්ත්වයක් සක්‍රිය වෙමින් පවතින බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය පවසනවා. එම ප්‍රදේශයේ නායෑමේ තත්ත්වයක් වර්ධනය වීම නිසා එම මාර්ගය මේවන විටත් වසා දමා තිබෙනවා. ප්‍රධාන මාර්ගයේ ඉහළින් දීර්ඝ කාලයක් තිස්සේ තැම්පත් වෙච්ච කොළුවෙන් පස් තට්ටුව, ඒ කියන්නේ ගල් සහ පස් තට්ටුව ක්‍රමයෙන් පහළට තල්ලු වීමක් තමයි සිද්ධ වෙමින් පවතින්නේ. ඊට උඩින් ලොකු ගල් ඇඳක්. ඇත්තටම පරීක්ෂණ ආරම්භ කරාට පස්සේ අපි තේරුම් ගත්තේ ගල් ඇඳෙන් වැටෙන වතුර ක්‍රමක්‍රමයෙන් මේ අස්ථායි පස් තට්ටුවට අවතීර්ණ වෙලා තියෙනවා.
ඒකත් එක්ක මේ පස්තට්ටුව ක්‍රමක්‍රමයෙන් පහළට තල් වෙලා තියෙනවා මේ ප්‍රදේශය ගැන හොඳ අවබෝධයක් කරන් ඒකට අවශ්‍ය කටයුතු සිදු කරන්න පටන් ගත්තට පස්සේ තමයි මාර්ගය පිළිබඳව මම හිතන්නේ තීරණයක් ගත යුතු වෙන්නේ මේ අතර අයහපත් කාලගුණයේ හේතුවෙන් ගම් අතුරෙන් පීඩාවටපත් පොල්ගහවෙල ප්‍රදේශයේ ජනතාව මුහුණ දිසිරින තත්ත්වය පිළිබඳ සුවා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද එම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා අයවැයට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය ලබා දීම සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාව රැස්වී තීරණය කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමි. प्रश्न विशेष विश्राम मन सतुट एक वैद्यवरिकम आंडोने प्रजातंत्रवादी पक्ष कारण मध्यम कारक सभा साकल तीन देशपालन वेदिका कथा සාගින්දරෙන් මංකොල්ල කන තැනට සියයින සාගන්න තැනට ව්‍යාපාර කඩා කප්පත් වෙලා ඒකේ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. රට කිසිම විසඳුමක් මේ අයවැයෙන් ලැබිලා නැහැ. බොහොම කනගාටුයි මුණක් කියන්න ඕනේ එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද කිරිබත් කන්න බැරි වෙන අලුත් අවුරුද්දක් බවට පරිවර්තනය වෙමින් තියෙනවා. අපි මුලදිම කියනවා නම් අයවැය අයියෝ මේකත් ඉවරයි ආර්ථිකෙත් වැටිලා මිනිසුන්ගේ බලාපොරොත්තු සුන් වෙලා අනේ අපොයි කියන් ඉන්න මිනිසුන්ට මේ දීපු අයවැයත් තවදුරටත් කෙලවණ එකක් කියලා කිව්වොත් එහෙම මං හිතන්නේ ඒක සාධාරණ නැහැ අපි කැමති මේ අයවැය සුබදායි ලෙස ජනතා බලාපොරොත්තු ඉටු වෙන ආකාරයට ක්‍රියාත්මක වෙනවා නම් ඒක කිරීමේ වගකීම තියෙන්නේ රට කරවන උදවියට අවුරුදු 5 අවුරුදු 10 කරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ ඒක හොඳයි ඒක නෑ කියලා කියන්නේ නෑ නමුත් ඒකත් අතීතයේ බලපාන විදියට නේ ඉදිරියට එතකොට ජනාධිපතිතුමාත් අවුරුදු 10ක් ඒකත් ඉදිරියට දැන් ඉන්න කොටම හම්බ වෙනවා ඉතින් ඒක නිසා මම හිතනවා මේ අයවැය පොඩි මිනිහගේ අයවැයක් නෙවෙයි නිකන් මේ මවාපෑමක් බොරුවක් කරපු අයවැයක් හැටියට මම අයවැය මම හිතන්නේ අපි කවුරුවත් බලාපොරොත්තු වුණා කියලා සහන ලබා දෙන අයවැයක් බවට පත් වෙයි කියලා. නමුත් විශාල සහන ගණනාවක් ජනතාවට ලබා දෙන අයවැයක් බවට පත් කරලා තියෙනවා. මේ අයවැය තුල විශේෂම අලුත් බලාපොරොත්තුවක් එවැගේම අලුත් ඉලක්කයක් වෙනුවෙන් කටයුතු කරන සඳහා අවස්ථාව ලැබිලා තියෙනවා. බැසිල් රාජපක්ෂ මහත්තයා අයවැයට පෙර කිව්වා වගේ අපි මෙවර ජනතාවගෙන් මුදල් ගන්න වෙන අයවැයක්. ජනතාවට සහන දෙන අයවැයක් නෙමෙයි. මේ අයවැයේ මොනම තැනකවත් රටක් විදියට අපි ඉදිරි පියවරක් ගන්න පුළුවන් යෝජනාවල් ඉදිරිපත් වෙලා නැහැ. හොරගම් වංචා ගැන විවිධ කතන්දර තියෙනවා. හොරකම UNP කාර්යය කරත් හොරා, හොරකම අපේ එක කරත් හොරා. මට මේක කියන්න පුළුවන් මොකද නිලාන් පෙරට කොහෙවත් හොරා කියලා කවුරුත් කියන්නේ නැහැ. ඒ හින්දා හොරු ඉන්නවනම් කොමිස්කාරයෝ ඉන්නවනම් පක්ෂපාත නොබලා දඬුවම් දෙන්න ඕනේ මයි. මේ අයවැය තුල මේ වෙනකොට එක පැත්තකින් පාරිභෝගිකයාට තවත් බදුබර පටවමින් ඉතාමත් අසහනකාරී තැනකට මේ රට අරයන ගමන් අද රාජ්‍ය සේවකයෝ ඉන්නවා 114. දැන් එයාලගේ වැටුප් ගැන කතාවක් නැහැ. අද උද්දමනේ වැඩි වෙලා තියෙනවා. එතකොට ඒ අය කොහොමද ජීවත් වෙන්නේ? බඩුමිල අඩුවීම වැඩිවීම තීන්දුව වෙන්නේ අයවැයකින් නෙවෙයි. බඩුමිල අඩුවීම වැඩිවීම තීන්දුව වෙන්නේ භාණ්ඩ වැඩිපුර නිෂ්පාදනය කරලා වැළඳපොළට සැපීමත් එක්ක. දැන් උදාහරණයක් වශයෙන් මේ දවස්වල එළවලු මිල යම් ප්‍රමාණයකින් වැඩි වෙලා තිනවා. මොකද එළවලු කන්නේ අවසාන වෙගෙන යනවා. ඒ වගේම අධික වැස්ස. ජනතාව රැවටීම සඳහා කරුණු දෙකක් පමණක් ඉදිරිපත් කරලා තියෙනවා. එකක් අවුරුදු 10කට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම වැටුප ගෙවන්නේ නැහැ කියලා. අනකට රාජපක්ෂ පවුලේ ඉන්න සියලුම දෙනාම දැන් පාර්ලිමේන්තුවේ අවුරුදු 10 සම්පූර්ණ වීම පවතින තා ඒ අනුව රාජපක්ෂ පවුලට ෆුල් පෙන්ෂන්, රාජපක්ෂ පවුල වෙනුවෙන් කඩේ ගිය නඩේට නෝ පෙන්ෂන්. මේ වගේ වසංගත තත්වයක් තුල ඉදිරිපත් වෙන අයවැයකුත් අතර වෙනසක් තියෙනවා වගේම මේ ඉදිරිපත් කරපු අයවැය අපේ රටේ ඉදිරිපත් වෙච්ච කිසිම අයවැය ලේඛනයක් එක්ක සංසන්දනය කරන්න බෑ මේ පවතින තත්වය තුල. ඉතින් මං හිතන්නේ අපිට සිදු වුණ යම් යම් අඩු කිරීම් සිදු කරන්න, කපා හැරීම් සිදු කරන්න
ඒ අයවැය මුදල් පනත සම්මත වුණාට පස්සේ ඒ මුදල් පනත අනුව මුදල් අමාත්‍යාංශයට බඩු මිල වැඩි කිරීම පිළිබඳව බදු අය කිරීම පිළිබඳව ඒ ඒ වෙලාවල් වල ගැසට් ගහලා මේ භාණ්ඩයට මෙච්චරක් බද්ද මේ භාණ්ඩයට මෙච්චරක් බද්ද කියලා කියන්න පුළුවන්. ඒ නිසා මුදල් ඇමතිවරයා අයවැයෙන් භාගයයි දැන් කියලා තියෙන රටට. එන රටේ මිනිස්සුන්ට මේ අවුරුද්ද අවසන් වෙනකම් බලන් ඉන්න වෙනවා මේ අවුරුද්දේ අයවැය මොකද්ද කියලායි. අයවැය ලේකනේ ඉවරුණාට පස්සේ සාමාන්‍ය සම්ප්‍රදාය තමයි ඉතින් ආණ්ඩුවේ කට්ටිය හොඳයි කියන. විරුද්ධ පක්ෂ කට්ටිය හොඳ නැහැ කියන. ජනතාව තමයි ඒක තීන්දුව කරන්නේ. ඒ වගේම ක්‍රියාත්මක වෙන විදියෙන් තමයි ඒක හොඳද නැද්ද කියලා බලන්න වෙන්නේ. හාල් ගෑස් සීනි නැතුව අපි කන්නද පස් පොහොර නැතුව කුඹුරු පුරන් අප්පු දොඩති බස් සහන නොමැති මේ අයවැය වචන පිරුණු පුස් ජනතාවට කළ විනයට මුන්ට වැදෙයි වස්. මෙවර අයවැයෙන් ජනතා නියෝජිතින්ගේ විශ්‍රාම වැටුපැතුළු දීමනා කප්පාදු කිරීම සම්බන්ධයෙන් ජනතාව සිය ප්‍රසාදය පළ කර සිටියා. එහෙත් මහජනතාවට මෙවර අයවැයෙන් කිසිදු සහනයක් ලබා දී නොමැති බවයි ජනතාව පවසන්නේ. කෙසේ වෙතත් ගැබිණි මව්වරුන් සඳහා ලබා දෙන පෝෂණ මණ්ඩ වසර දෙකක් යනතුරු ලබා දීම සම්බන්ධයෙන් මව්වරුන් රජයට ස්තුතිය පළ කර සිටියා. පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කරන මුදල් අමාත්‍යවරේ සෑම මොහොතකම කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදය වැඩි කරලා මේ පාර අඩු කිරීමක් කරලා තියෙනවා. රජයේ පැත්තෙන් මුදල් අමාත්‍යවරයා ගත්තු හොඳ තීරණයක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ දේවල් හරියට නෝ තින් අපිට සන්තෝෂයි. මේ අයවැය වැඩක්ම නැහැ. රජේසේ විශ්වාස කරනකට අවුරුදු 22ක් හෝ දෙපාර්තමේන්තුව වැඩ කරන අවුරුදු 60ක් 65ක කාලයක් සේවය කරන නිසා මැති අමතුරුන්ගේ විශ්‍රාම ගැනීමේ කාලේ අවුරුදු 15ක් හෝ 20ක් දක්වා දීර්ඝ කරනවා නම් ඒකත් ජනතාවට අපැත්තෙන් සුබදායක ආරංචියක්. ආහාර පාන අරේ මේ මිල අධික නිසා අපේ පැත්තත් ටිකක් බලන්න කියලා තමයි ගරු මුදල්වලතුමාට අපි කියා සිටින්නේ. අයවැය හොඳටම මදි. අපිට සලකන්න ඕනේ තව අපිට හොඳටම මදි. දුප්පත් මිනිහට බඩේ පාර වැදිලා තියෙනවා. හොඳ. ඉන්ධන මිල ලීටර 5කින් අඩු කරලා දිනවා. ඒක 20ක් හරි 15ක් හරි කරන එකත් හොඳයි. ජනතා සේවය කරනකොට මේ එතුමාලා ජනතාවට සේවය කරන්න ඕන කියන මගේ හැඟීම නා. දුප්පත් මිනිහා අනාතේම වල පල්ලටම ගෙනියන මේ අයවැයත් තමයි මේ සැරේ ගෙනාවේ. තෙල් ලීටර් 5ක් අයින් කළා හැද්ද මේ රටේ ප්‍රශ්න විසඳන්න. පාස්පෝර්ට් කෝලින් වල බලන්නකෝ ගිහිල්ලා ඉන්න සෙනග රට අතරල යන යුගයකට පත් වෙලා තියෙන දැන්. කලින් තුන මාස 10කට තමයි මේ අපිට බඩු මල්ල හම්බුනේ ගැබි මවුරුන්ට. ඉතින් ඒක ඇත්තටම මදි. ඇත්තටම සතුට වෙනවා පෝෂණ මල්ල බොහොම දෙකට. දීප් එක ගැන ඇත්තට මේ රජයට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. කාන්තාවක් හැටියට මම ඉතාම සතුට වෙනවා මේ කාර්ය පිළිබඳව. අද තියෙන ආර්ථිකයත් එක්ක හිස්සුන්ට හරියට වේල කන්න බැ. අද ඉන්නව එදා වේල කන්න බැරි අය. හුඟක් මිනිස්සු දරුවෝ හදන්නේ අපේ ජාතිය වඳිනලා යනවා. ප්‍රධාන හේතුව පෝෂණය කරන්න බැ. අම්මා හරියට වේලක් කාලා දරුවට කිරි ටික දීලා තමන්ගේ ඉන්න දරුවන්ටත් වේලක් හරි දෙන්න මේ වගේ මුදලක් වෙන් කරපගෙන මම සතුට වෙනවා මං කොහොම. පසු කොවිඩ් රෝගී තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් පසු විය යුතු බව විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසනවා. අඛණ්ඩව තෙවන දිනටත් කොවිඩ් ආසාදිතින් 700 සීමාව ඉක්මවා ඊයේත් වාර්තා වුණා. එමෙන්ම කොවිඩ් ආසාදිතව සිදු වූ මරණ 22ක් ද වාර්තා වී තිබුණා. අඛණ්ඩව තෙවන දිනටත් කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 700 සීමාව ඉක්මවා වාර්තා වුණා. ඊයේ දිනට වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 710ක් බවයි යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. පසුගිය 11වනදා සිට අඛණ්ඩව දෛනික කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 700 සීමාව ඉක්මවා යමින් වාර්තා වනවා. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව සටහන් වන්නේ 549,500ක් ලෙසයි. ඉන් ආසාදිතින් 523,503 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් අවසන්. තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලින් 12,025 දෙනෙකු පමණයි. පසු කෝවිඩ් රෝගී තත්ත්වයේදී කෝවිඩ් රෝගය වැළඳුන අවස්ථාවේදී රෝගියාට තිබුණ රෝග ලක්ෂණ හෝ වෙනත් විශේෂ රෝග ලක්ෂණ මතුවිය හැකි. ඇත්තටම රෝගියා ඒ ගැන අවධානයෙන් සිටියොත් කලින්ම මේ රෝගී තත්ත්වයන් හඳුනාගෙන වෛද්‍යවරයා කරා යොමු වීමෙන් පස්සේ වෛද්‍යවරයාට හැකියාව ලැබෙනවා මෙම රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය හඳුනා ගන්න. කෝවිඩ් රෝගීන් සඳහා වූ නිවෙස්ගත රෝගී සත්කාරක සේවාවේදී අපිට පැහැදිලිවම දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා රෝගීන්ගේ ප්‍රමාණය දිනෙන් දිනම ඉහළ යනවා.
පහුගිය විශේෂයෙන්ම පහුගිය සතිය තුළ ඉතාමත්ම නරක ප්‍රවණතාවයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. මොකද අපිට අත්දැකීම් තියෙනවා පහුගිය මාස කීපය තුළ ඇත්තටම රෝහල් පද්ධතිය පිරිතිරී ගියා, මිය ගියා, ඒ වගේම ගොඩාක් සංකූලතාවලට යොමු වුණා. මේකේ තියෙන ප්‍රශ්නේ තමයි කොවිඩ් රෝගේ මගින් සංකූලතා ඇති වෙලා ජීවිත අහිමි වෙනවා වගේම පසු කොවිඩ් රෝගී තත්ත්වයන් සමග රෝගියාට ඉදිරියේදීත් දුක් විඳින්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඇත්තටම හැමෝම මෙවැනි විට කොවිඩ් ආසාදිතින් වාර්තා වීමේ සහ මරණ වාර්තා වීමේ පැහැදිලි වර්ධනයක් පෙන්눔 කරන බව සෞඛ්‍යංශ පවසනවා. පසුගිය දින දෙක තුල කොවිඩ් ආසාදිත මරණ 20 සීමාව ඉක්මවා ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. පෙරේදා දින සිදු වූ කොවිඩ් මරණ 22ක් සෞඛ්‍යංශ ඊයේ වාර්තා කළා. එම මරණ අතරින් 17ක් වයස අවුරුදු 60ට සහ ඊට වැඩි පුද්ගලින් වන අතර මරණ 5ක් අවුරුදු 30-59 අතර වයසේ පසු වන පුද්ගලින්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,972ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයාට සහන ලබා දුන්නේ නැත්නම් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනයේ පවසනවා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ රාජ්‍ය සේවකයාට වරප්‍රසාද ලබා දෙන බව පවසමින් බලයට පැමිණි ආණ්ඩුව තමන් ඉදිරිපත් කළ දෙවැනි අයවැය තුළ රාජ්‍ය සේවකයා නොසලකා හැරීමේ තත්ත්වයක් අපිට පෙනෙන්නේ. රාජ්‍ය සේවක වැටුප විසමතා ඉවත් කරන බවට පොන්දු දුන්න ආණ්ඩුව අහිමි කර ඇති විශ්‍රාමට පයිතිය ලබා දෙන බව ප්‍රකාශ කරපු ආණ්ඩුව තමන් ඉදිරිපත් කළ දෙවන අයවැය තුළින් මේ රටේ රාජ්‍ය සේවකයා අපේක්ෂා භංගත්වයට පත් කළා තියෙනවා. රටේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල 100%කින් ඉහළ ගිය අවස්ථාවක්. ගෑස්, කිරිපිටි, සීනි, හාල් ආදී මූලික අවශ්‍යතා ඉලගිය අවස්ථාවක මෙරට රාජ්‍ය සේවකයා වෙන්ම මෙන්ම මෙරට ජනතාව බලාපොරොත්තු වුණා යම් සහනයක් මෙරට ජනතාව ලැබේ කියලා. නමුත් ජනතාව ගැන නොසිතන ආණ්ඩුව කිසිදු සහනයක් මෙරට ජනතාව සහ රාජ්‍ය සේවකයාට ලබා දෙන්න බැරි වෙලා තිබෙනවා. ඊයේ දිනේ තුල අපි දැක්කා මුදල් අමාත්‍යවරයා ප්‍රකාශයක් කරනවා මෙරට රාජ්‍ය සේවකයා මෙරට බරක් කියන එක. විශේෂයෙන් වර්තමාන කොවිඩ් වසංගතයේ මෙරට මූලදින අවස්ථාවේ ඒකෙන් මෙරට මුදා ගන්නට මූලිකුනේ මෙරට රාජ්‍ය සේවකයා මිස ඔය කියන දේශපාලකයන් නොවේ. ලක්ෂ 7ක් තිබු රාජ්‍ය සේවයේ ලක්ෂ 19ක් බවට පත් කළා. රාජ්‍ය සේවයේ බරක් බවට පත් කරේ තම දේශපාලන අවශ්‍යතා ඉෂ්ට කිරීම සඳහා ඔය මුදල් අමාත්‍යවරයා ඉන්න ආණ්ඩු බව ප්‍රකාශ කළ යුතුයි. මෙරට බරක් වෙලා තියෙන රාජ්‍ය සේවකයා නෙවෙයි මෙරට බරක් වෙලා තියෙන්නේ ඔය දේශපාලනීය බව ප්‍රකාශ කරන්න ඕන. ජනාධිපතිවරයාට මුදල් අමාත්‍යවරයාට අගමැතිවරයාට කියනවා වහාම මේ අයවැයේ අවසන් වීමට පෙර රාජ්‍ය සේවකයාට අවශ්‍ය සහන ලබා දෙන්න නැත්නම් ඉදිරියේදී අපිට යම් යම් වෘත්ති ක්‍රියාමාර්ග වලට අකමැත්තෙන්වත් එළමෙන සිදුවෙන්න පුළුවන් කියන ප්‍රකාශය මම කරනවා. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන්. අභව ප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥ ලක්ෂ්මන් විජේසේකර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බවයි ඒ මහතාගේ පවුලේ ඥාතීන් පවසන්නේ. කලක් රෝගාතුරව සිටි ලක්ෂ්මන් විජේසේකර මහතා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේදී පසුගිය 12 දහවල් අභව ප්රාප්ත විය. මිය යන විට 73 වියේ පසු වූ ඒ මහතා 70 දශකයේදී මෙරට සංගීත ශ්‍රේෂ්ඨ පිවිස රසික හදවත් දිනාගත් ගීත රාශියක් දායාද කිරීමට සමත් වුණා. දිනපතා නෙලා ගන්නා අමුතේ දලු නිසි ලෙස කිරා නොගෙන විශාල ප්‍රමාණයක් අපතේ හරින බව පවසමින් භගවන් තලාව ප්‍රදේශයේ වතුකම්කරුවන් උද්ඝෝෂණයක නිරත වුණා. දිනයක් තුල නෙලාගත් තේ දලු වතු පාලන අධිකාරියට බාර නොදීමටද කම්කරුවන් කටයුතු කර තිබෙනවා. කුරුණෑගල ඇහැටුවව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ගම්මාන රසකට මේ දිනවල වනාලීන්ගෙන් දැඩි බලපෑම් එල්ලවන බවයි වාර්තා වන්නේ. රාත්‍රී කාලයේදී ආහාර සොයා ගම්වදින අලියන් බොහෝ වගාවන්ට හා දේපළවලට හානි කර තිබෙනවා. මෙම ගැටලුවට කඩිනම් විසඳුමක් දෙන ලෙසයි ජනතාව ඉල්ලා සිටින්නේ. උහන ගොනාගොල්ල ප්‍රදේශයේදී නිරෝධායනය වන පවුලක් වෙනුවෙන් ඔවුන් සතු කුඹුරු අක්කර 4ක ප්‍රමාණයක් ප්‍රදේශවාසීන් විසින් වපුරා දී තිබෙනවා. මෙම සමාජ සත්කාරයට බොහෝ දෙනෙක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ. මධ්‍යන පුවත් විකාශය අවසන්. තව තුන්සුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත ඔබ හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්.